අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු මෙත්‍ර මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත දහම් අධ්‍යාපනයේ උන්නතියට මැදිහත් වන්නේයි මහා සංගරුවන ජනපතිගෙන් ඉල්ලයි ගුරුවරුන්ගේ ගැටළු වලට ඉදිරි අයවැයෙන් විසඳුම් දෙන්න ඇමති දලස් සූදානමින් දකුණට දෙකක් අහිමි වෙද්දී ඌවට දෙකක් වැඩි වෙයි යහපාලනේ විදේශ සේවා නියුක්තියේ මිලියන ගණනක වංචාවක් රතන හිමි හෙළි කරයි ඇප ලැබුණු රංජන්ට සජිත්ගෙන් නාම යෝජනා ගුරුවරුන්ගේ ගැටළුවලට අදාළ විසඳුම් ඉදිරි අයවැයෙන් ඉදිරිපත් කරන බව අමාත්‍ය දලස් අලහප්‍රම වහතා පවසනවා. ගුරුවරුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. නියෝජ 14 දිනක් පැමිණ මගේ කාමරෙදිම ඔවුන් සමග සාකච්ඡා කරා අපේ අමාත්‍ය ශිල්ලේකම්තුමා ඒ සාකච්ඡාව මගෙත් එක්ක එකතු වුණා. ඒ සංගම්වල තිබ්බ සමහර කාරණා අපිත් පෙනී ඉන්න කාරණා. එල්ලීම් අතර තිබුණේ විදුලපති සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම වැටුප් විෂමතාවය වැනි කරුණු මීට මාසයකට පෙර අපි අධ්‍යාපන අමාත්‍යංශයේ විදියට මේ පිළිබඳව ලිඛිතවම මුදල් අමාත්‍යංශයට දැනුවත් කළා තියෙනවා. නමුත් මෙරට සිළු දනාම දන්නවා මේ මොහොතේ අතුරු සම්මත ගිණුමකින් යන්නේ අයවැයක් ඉදිරිපත් කළ නැහැ. අතුරු සම්මත ගිණුම ඇතුලේ මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළ ඉදිරිපත් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිමාගේ ප්‍රතිපත්තිය තමයි සාකච්ඡාව. ඇහුම් කන්දෙන එක. ජල බවුසර වලින්, කඳුළු ගෑස් වලින්, රබර් රුන් වලින් පහර දී එලවා දැමීම මේ රාජ්‍යයේ ප්‍රතිපත්තිය නෙමෙයි. මෙරටේ උසස්ම වෘත්තිය කරන්න ගුරුවරු. ඔබට දේශපාලනයක් තියෙන්න පුළුවන්. පෞද්ගලික දේශපාලනයක් තියෙනවා. හැබැයි ඒ දේශපාලන මතවාදයේ තිබියදී ඊට උඩින් ඒ වෘත්තීය භාවය තියාගන්න. පියෙක් විතරක් ඉල්ලීමක් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක කිසි ලෙසක හිලව් කරන්න නැතුව අපි අරගල භූමිය තෝරගන්න. ගෝලීය දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාව චෙස් ලෑල්ලක් බවට පත් කරගෙන ඇති බව විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා ජගත් මානව හිමිකම් සමුළුව අමතමින් අද ප්‍රකාශ කළා. ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාවන්හි සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුවද සංහිඳියාව වගවීම හා මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් තවදුරටත් ශ්‍රී ලංකා ජනතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග බැඳී සිටින බවයි. මම ඉතා ආඩම්බරින් ප්‍රකාශ කරන්න කැමති අපේ රටේ 2009 අවුරුද්දෙන් පස්සේ ත්‍රස්ත ගැටුමක් නිසා වෙඩි උණ්ඩයක් පත්තු වෙලා නැහැ. සභාපතිතුමනි 2014 දී මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ සමාජිකයෙකු විදියට කියන්න කැමති. ඒ ආණ්ඩුවේ අවසන් කාලයේ වෙනකොට අපි ඉතාමත් සාර්ථකව බිම්බෝම්බේ වත් කිරීම, නැවත පදිංචි කිරීම, හමුදාව භාවිත කළ ඉඩම් යළි හිමිකරුවන්ට පවරා දීම, ගැටුම් පැවති ප්‍රදේශවල හමුදා සමාජිකයන් අඩු කිරීම, ළමා සොල්දාදුවන් ඇතුළු හිටපු කොටි සමාජිකයන් පුනරුත්ථාපනය, දිගු කාලීන යටිතල පහසුකම් සංවර්ධනය, විනාශයට පත් ප්‍රදේශවල ජන ජීවිත ජනතත්වයට පත් කිරීම වැනිට සිදු කළා. නීති ආධිපත්‍ය හා මානව හිමිකම් සුරකීමත් සිදු කළා. ජගත් මානව හිමිකම් කොමිසමේ සමාජිකයන් කණ්ඩායමක් ගෝලියෝ පිළිගත් මේ ක්‍රියාදාමය සමග අනුගත නොවී ලංකාවේ ජනතාව වෙනුවෙන් ත්‍රස්තවාදී පරාජය කිරීම, රටේ ස්ථායිතාව ඇති කිරීම හා මානුෂීය මෙහෙයුම තුළින් සාමය ළඟාකර ගැනීමට අප දැක්වූ දායකත්වය අගය කරන්න අසමත් වුණා. 2012, 2013 හා 2014 වසරවලදී අපේ රටට එරෙහිව යෝජනා ගෙනාවා. පෙර නොවූ විරු විදිහට කලින් පැවැති රජය 31 යෝජනාව සමග සිටගත්තා. කලින් පැවැති රජය සියලු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන මූලධර්මයන්,
උල්ලංඝනය කළා. ඒ පිළිබඳ ලිඛිත කෙටුම් පතක්වත් ඉදිරිපත් කරන්න කලින් නිදන්ම ඊට සහය පළ කළා. ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේගයන්ට රටේ කටයුතු වලට අතපොවන්න පුළුවන් විදියට කැබිනට් අනුමැතිය පවා ලබා ගත්තා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ නිර්දේශයක්වත් නැහැ. මේ ක්‍රියාවලිය පිළිබඳ වඩාත්ම වැදගත් කාරණාව වන්නේ මේ යෝජනා තුළින් අපේ රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය වීමයි. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වා ඔහු මේ සඳහා උපදෙස් ලබා නොදුන් බව. ඒ තුළින් පැහැදිලි වෙනවා මේ නිසා අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය වගේම ගරුත්වයත් උල්ලංඝනය වූ බව. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට හිතාමතා කරපු මේ දෙකඩ කිරීම දැඩි ලෙස බලපෑවා. ලෝක දේශපාලනයේ චෙස් ලෑල්ලක් බවට අපේ රට පත් වුණා. ඒ තුළින් රටේ ස්වාධීනත්වය ආරක්ෂාව පහත හෙළුවා. ජාතික බුද්ධ්‍යංශ දුර්වල කිරීම මෙන්ම ආරක්ෂක රැකවල් අඩු කිරීමටත් මේවා බලපෑවා. අවසානයේහි ප්‍රතිඵලයක් විදියට 2019 අප්‍රේල් මාසේ පාස්කු ඉරිදා ප්‍රහාරයට මුහුණ දෙන්නත් අපට සිදු වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 72 නිදහස් දින කතාවේදී ප්‍රකාශ කළා කුමන දේශපාලන මතයක් වෙනුවෙන් ජනතා නියෝජිතයන් තෝරාපත් කර ගත්තත් ඒ සෑම ජන කොටසක්ම ආරක්ෂා කරන බව. මේ කරුණු නිසා ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා සංහිඳියාව ප්‍රවර්ධනය වගවීම හා මානව හිමිකම් සුරැකීම ප්‍රවර්ධනය කෙරෙන 41 යෝජනාවේ සමානුග්‍රහකත්වයෙන් ඉවත් වෙන්න. ඒ වගේම ඊට සහාය දෙන යෝජනාව වන 2015 ඔක්තෝබර් මාසයේ ගෙනාපු 31 හා 2017 මාර්තු මාසයේ ගෙනාපු 34 යෝජනාවලින් ඉවත් වීමටත් අපි සූදානම්. සභාපතිතුමනි, ශ්‍රී ලංකාව මේ යෝජනා සමග තව දුරටත් සිට නොගත්තත් ඉදිරියටත් මානව හිමිකම් කොමිසමේ යෝජනා ඉලක්ක සහ අරමුණු ජය ගැනීමට අප රටේ ජනතාව ඔබ සමග සිටින බව කියන්න කැමති. වගවීම, මානව හිමිකම්, තිරසරසාමේ හා සංහිඳියාව සුරකින්න අපි සූදානම්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා. Thank you, Mr. Chairman. I thank His Excellency Minister Gunawardena. මේ අතර ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය හෙට මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා. එෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් බොහෝ විට එළිදක්වනු ඇතැයි අපේක්ෂා කරනවා. එමගින් එල්ලවන අසත්‍ය චෝදනාවලට මෙරට රජය වෙනුවෙන් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දක්වනු ඇත. දේවර කර්මාන්තය රැකගනිමින් පාරිභෝගිකයාටද සාධාරණයේ ඉටුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. බහුදින තීවර යාත්‍රා හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නා. අපනයින වෙළඳපොළ පිළිබඳව නව සැලසුම් සකස් කිරීමේදී කමිටුවක් මකින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. අපනයන කරුවාත් දෙහිවර යාත්‍රා හිමියනුත් ඊට ඇතුළත් විය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. නීති විරෝධී ක්‍රියාවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ. අපනයන සමගම් මිලදී ගන්නේ නැවුමකින් සපයා ගන්නා මත්ස්‍ය අස්වැන්න පමණක් බව දෙහිවර සමිති නියෝජිතයන් මෙහිදී කියා සිටියා. ඒ සම්බන්ධයෙන් වෙන ගැටලුවලට පෞද්ගලිකංශයේද සහය ඇතිව විසඳුම් ලබා දෙන ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේ. බ්‍යතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආර් එම් සෝබිත රාජකරුණා මහතා අභ්‍යාචනාධිකරණ වෙනිසුරුවරයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරුණේ ජන අනුපාතය අනුව ඉදිරි මහමැතිවරණයේදී දකුණු පළාතට මන්ත්‍රී ආසන දෙකක් අහිමි වෙද්දී එය ඌව පළාතට එකතු වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ලබන මහමැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. වෙන ඡන්ද විසීම් වලදී මැතිවරණ කොමිෂන් සභාවට බලය තිබුණාට මේ ඡන්ද විසීමේදී පූර්ණ බලය තින්නේ ගරු ජනාධිපති. ඒකට වැඩේ තින්නේ මම පහුගිය ජනාධිපතිවරණය වෙනකොට මැතිවරණ කොමිසමේ සභාපති මිසක් දිනපු ජනාධිපතිතුමා නෙවෙයි නෙවෙයි. මං කොහොමද එතකොට දිනේ කියන්නේ? අපි ඉල්ලීමක් කළා තිනවා තියන්න පුළුවන් දින හැටියට 25, 27, 28, 29, මැයි 4. උපරිම සහාය අවශ්‍යන්නේ දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන්ගේ සහ ජනමාධ්‍යවලින්
ඒ ඔක්කොටම වඩා පුරවැසියන්. ඒ මාධ්‍ය උපමාන අර දුම්රිය මාර්ගයේ ගමන් කරන්නට එරෙහිව නීති ප්‍රකාරව අච්චු කරනු ලැබේ කියලා බෝඩ් එක වගේ සමහර විතංග. මේ තත්ත්වයේ ගියොත් කවදාහරි ඉස්සරහට මාධ්‍ය ආයතන හිමි කරුවන් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරණය කරන්නේ. එතකොට කොමිෂන් එක විසිරවන්න පුළුවන්. කොරෝනා වෛරසය ආපු මුල් කාලේ ගණන් වැඩි කළා ෆේස් මාස්ක් වික්‍රවාගේ තමයි පත්තර දැන්නීමුයි ටීවී දැන්නීමුයි ගුවන් විදුලි දැන්නීමුයි ඡන්ද කාලට වැඩි වෙන්නේ. ඒක තුන් ගුණයකින් විතර වැඩි කළා දිනවා. පෝස්ටර් ගහන එක නීතියෙන් තහනම් තමයි මේවල හොරාට හොරාට ගහනවනේ. ඒක වැරදි. මේක දූෂණයක් කියලා ජනතාව අතර ගිහිල්ලා තියෙන්නේ. දහර ප්‍රසිද්ධියේ සිගරට් පිව්වොත් නරක වගේ මිනිස්සුම නවත්තනවා වගේනේ. ඒකෙන් පෝස්ටර් ගහන බයයි. අපි ගහපු පෝස්ටරයක් ගරවන් ගිහිල්ලා අර චිත්‍රයක් උඩින් කවුරු හරි එකෙක් කැලෙව්වොත් ඔක්කොම ඉවරයි. ඊගාවට පොලිතින් බැනර් දාන්නත් බෑ. ඒකට රටේ විරුද්ධ නිසා. මේ කොහොමද ඒකල ප්‍රචාරය කරන්නේ? ඒගොල්ලන්ට ගෙයින්ගට ගිහිල්ලා අත්පත්‍රිකා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න නැතුව බෙදන්න පුළුවන්. කොළඹට 19ක්, ගම්පහට 18ක්, කලුතරට 10ක්, මහනුවරට 12ක්, මාතලේට 5ක් සහ නුවරඑළියට 8ක්, ගාල්ලට 9ක්, මාතරට, හම්බන්තොටට හා යාපනයට හා දිගමඩුල්ලට 7 බැගින් මුළු සභික සංඛ්‍යාවක් හිමි. එසේම වන්නි දිස්ත්‍රික්කයට 6ක්, මඩකලපුවට 5ක්, ත්‍රිකුණාමලයට 4ක්, කුරුණෑගලට 15ක්, පුත්තලමට 8ක්, අනුරාධපුරයට 9ක් සහ පොළොන්නරුවට 5ක්ද ලෙස ජනනුපාතය අනුව සභික සංඛ්‍යාව බෙදී යනවා. එමෙන්ම බදුල්ලට 9ක්, මොණලාගලට 6ක්ද ලෙස එක බැගින් වැඩි වී තිබෙනවා. රත්නපුරට 11ක්, කෑගල්ලට 9ක් ලෙසයි මන්ත්‍රී ආසන බෙදී යන්නේ. ඒ අනුව මැතිවරණ කොට්ටාසයන්ට හිමිවන මුළු සභික සංඛ්‍යාව 196ක්. මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,62,63,885ක් වෙනවා. ජාතික ලැයිස්තුවෙන් සභිකයන් 29 දෙනෙකු තෝරාපත් කර ගැනෙනවා. 2019 ප්‍රතිශෝධනයේ අනුව වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ මැතිවරණ කොට්ටාසේ. එම සංඛ්‍යාව 17,85,964ක්. අඩුම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වන්නි මැතිවරණ කොට්ටාසේනුයි. ඒ 287,024ක් ලෙසයි. මේ අතර පසුගිය මැතිවරණයට සාපේක්ෂව ගාල්ල, මාතර, බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල ආසන සංඛ්‍යාව වෙනස් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ගාල්ලට එකක් අඩු වෙලා බදුල්ලට ගියා මේ අවුරුද්දේ. ඊට කලින් අවුරුද්දේ මාතරෙන් අඩු වෙලා මොණරාගලට ගියා. දකුණෙන් දෙකක් ඌවට ගිහිල්ලා තියෙනවා. මුළු ඡන්ද ගාන ගිය අවුරුද්දයි මේ අවුරුද්ද අතර වෙනස 271,789යි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමය තුළ නිසකවම රටේ ආගමික හා සමාජීය ප්‍රබෝධයක් ඇතිවන බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. දහම් අධ්‍යාපනයේ උන්නතියට මැදිහත්වන ලෙසයි උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ. සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩල ජාතික සමුළුවේදී මහා සංඝරත්නය මේ බව සඳහන් කළා. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩල ජාතික සමුළුව පැවැත්වුණා. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසය යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැති සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බලමණ්ඩල 332කින් මෙම ශාසන ආරක්ෂක මණ්ඩලය සමන්විතයි. සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ වෙනුවෙන් පුළුල් මෙහෙවරක් කළ ස්වාමින් වහන්සේ ඇගීමද මෙහිදී සිදු කෙරුණා. අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් කළා. ඉල්ලීමක් කරනවා මේ දහම් පාසල් පිළ නගා සිටීම සඳහා ඊට බාධකයක් වශයෙන් තිබෙන මේ පෞද්ගලික පන්තිකයක් ප්‍රමාද කරන දහම් පාසල් වලට අවකාශයෙන් ලබා දෙන්නට උත්සාහවත් වෙන්නට කියලා අපි විශ්වාස කරනවා. වර්තමාන ජනාධිපතිතුමා මේ රට පිළිබඳව, ආගම පිළිබඳව, ජාතීන් පිළිබඳව ලොකු ලැබියාවකින්, ලොකු ආදරයකින් ක්‍රියා කරන ජනාධිපතිවරේ. ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමාගේ වකවානුවේදී බුදුදහමේ ජීර්ණවාදීකුතිය සඳහා පුරා කටයුතු කළා. එනිසා ඔබ දෙපළම මේ රටේ හැදෙන වැදෙන බෞද්ධ ධර්මයේ ජීර්ණවාදීකුතිය සලසා දීම සඳහා කටයුතු කිරීම මූලික අංගය හැටියට සලකන්නේ කියන එක විශේෂයෙන් අපි සඳහන් කරනවා.
බෙහිදී සමුළු ඇමතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වර්තමානයේදී ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ඕදුරෙන් දරුවන් පේරා ගැනීමේ මෙහෙයුම රජය ආරම්භ කර ඇති බවයි. එක එක කාලවල රටේ තියෙන ගැටලු වෙනස් වෙනවා. ඒක කාලික යුද්ධයක්. මම හිතන විදිහට දැන් තියෙන විශාලම ප්‍රශ්නේ මත්ද්‍රව්‍ය. ඒක දරුවන් අතර ව්‍යාප්ත වෙනවා. ජාතියක් වශයෙන් අපි විනාශ වෙමින් පවතිනවා. අද තියෙන ගංජාකුළු, අයිස්, රසායනික මත්ද්‍රව්‍ය මේවා අද සුලභව පාසල් අසල විකුණමින් පවතිනවා. කිලෝ ගණන් තමයි අහුවෙන්නේ අහුවෙනකොට. මේවා තුළ පිරිහෙන ජාතියක් බවට අපි පත්වෙමින් පවතිනවා. කිසිම වෙතත් අපිට තියෙන ශාසන ආරක්ෂක බලයේ වශයෙන් අපේ හාමුදුරුවන්ටත් විශාල වගකීමක් මේ සියලු දෙනා එකතු වෙලා මේ මත්ද්‍රව්‍ය උවදුරෙම් අපේ දරුවන් බේරගත්තේ නැත්නම් මම හිතනවා ඒක මහා විශාල අගතියකට රටපත් වෙන තත්ත්වයක් ඇති වෙනවා. පසුගිය රජය සමයේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලේ රතන ස්වාමීන් වහන්සේ හෙළිදරව්වක් අද සිදු කළා. හිටපු අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය අතුරලේ රතන ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. 15 ජනවාරි 8 වෙනිදා පත්වෙච්ච ආණ්ඩුව ඒ පත් වුණාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පත් කරලා ආපු සභාපතිවරයා චක්‍රලේඛයක් නිකුත් කළා අංක 2/2015 කියලා. ඒ චක්‍රලේඛෙන් නීති විරෝධීව පුද්ගලික මාර්ගවලින් රැකියා ලබාගත් අය ලියාපදිංචි කළා 70%ක ප්‍රතිපූර්ණ මුදල ලබා ගැනීම සඳහා ඒජන්සි 3කට අවසර දුන්නා. ඒ ඒජන්සි 3කට අවසර දුන්නට පස්සේ එක ඒජන්සියකින් මිලියන 20ක් පගාවිල්ලුවා. ඒ එහෙම පගාවිල්ලුවේ ISDM ට්‍රැවල් කියන ආයතනයේ. එයාට පගාවිල්ලපුවාම එයා දෙන්නේ නැතුව ඒ හේතුව නිසා එයාගේ රැකියා ඇනවුම සම්පූර්ණයෙන්ම කැන්සල් කළා. එයා විසින් තිබ්බ නීති විරෝධී බැංකු අපකරය සියලුම ඒජන්සි 750,000 තියන්නේ බැංකු අපකරය. මෙයාගෙන් මිලියන 10ක බැංකු අපකරයක් තියලා එයාට ජොබ් බෝඩර් එක දුන්නේ. එයාගේ ජොබ් බෝඩර් එක කැන්සල් කළා. කැන්සල් කරුවාට පස්සේ එයා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙයා මගේ මිලියන 20ක් පගාව ඉල්ලනවා. ඒ පගාව නොදුන් නිසා තමයි මගේ මේ රැකියා ඇනවුම අවලංගු කළේ කියලා. මේ වංචාවට සම්බන්ධ වෙච්ච පුජ්‍යලයන්ට දඬුවම් දෙනවා වෙනුවට අද කරලා තියෙන්නේ පුජ්‍යලයන් වඩා උසස් තනතුරු වලට උසස් කිරීම පමණයි. තලතා අතුකෝරල ඇමතිතුම යටතේ පත් කරපු නිලධාරීන් විසින් මේ තනතුර විශේෂයෙන් මේ වංචාවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳ වහාම විමර්ශනයක් කරන්න ඕන. නුවරඑළිය ගෙගරිවැව ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක් ඉවත් කිරීමේ සිද්ධියේදී ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස තමා ඊට බැතියත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. එහෙත් රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීන්ට පැවරී ඇති බලතල සහ වගකීම්වලට අනුව ඔවුන් ක්‍රියා කර ඇති බවයි. නුවරඑළිය ගෙගරිවැව ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක් නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීන් පසුගියදා ඉවත් කිරීමට පියවර ගත්තා. එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඊට මැදිහත් වීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී නවීන් දිසානායක මහතා අදහස් දැක්වුවා. නාගරික සංවර්ධන අධිකාරියේ භූමියක ඉදිවෙලා තිබෙන ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවේ. මේ ගොඩනැගිල්ලට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් 1,62,000 ගානේ මාසෙකට ගෙවලා තියෙනවා. එහි අයිතිකරුවන දර්ශන සමරසිංහ මැතිතුමා. නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි කඩන්ඩ කියලා නියෝග දුන්නාම UDA ඇක්ට් එකේ 122 යටතේ ඒගොල්ලන්ට බලය තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේ බලය ක්‍රියාත්මක කරන්නේ දැනුම් දීමක් කරලා. මම පොඩ්ඩක් උද්‍යෝගයෙන් කතා කරා. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. මොකද මේ මෙවැනි ගොඩනැගිල්ල කඩන් යනකොට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට මට යුතුකමක් තියෙනවා ඒව ආරක්ෂා කරන්න. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පැවරී ඇති බලතලවලට අනුව ඔවුන් මෙම සිද්ධියේදී කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ.
නාගරික සංවර්ධනයේ පනතේ තියෙන බලතල අනුව නාගරික සංවර්ධන ආයතනයක ඉවත් කරන්න ගිහිලා තියෙනවා. නවීන් දිසානායක මන්ත්‍රීතුමා ඇවිල්ලා බලහත්කාරයෙන් එක නවත්තන්න උත්සාහ කරාම එතුමාගේ ඉල්ලීමකට එයා එකඟ වෙලා තියෙනවා ඒක ඉවත් කරගන්න. පෑ 24ක් දෙන්න කි. ඒ පෑ 24 දීලා ඉවත් කරගත්තම නාගරික සංවර්ධන අධිකාරිය තමන්ට තියෙන නීතිමය බලතල අනුව ඒක ඉවත් කරලා තියෙනවා. එහෙම නැතුව දේශපාලන ප්‍රශ්නයක් නිසාවත් නෙමෙයි ජනතාවගේ ඉල්ලීම අනුව තමයි ඒක ඉෂ්ට කරලා තියෙන්නේ. ඒක නාගර සංවන්දේ බලතල කළ යුතු වැඩක්. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප නියම කෙරුණා. එසේම ආන්දෝලනාත්මක හඬපටවල ඇත්තේ ඔහු කීම කටහඬ බවට රස පරීක්ෂක වාර්තාවෙන්ද තහවුරු වී තිබෙනවා. රන්ජන් රාමනායක මහතාට ඇප නියම කෙරුණේ ඔහු අද යලි ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ. ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප දෙකක් මතයි. ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා. මේ අතර අදාළ දුරකථන සංවාද සම්බන්ධයෙන් රජ රස පරීක්ෂකවරයා සිදු කළ පරීක්ෂණයේ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම හඬපටවල කටහඬ රාමනායක මහතාගේම බවට තහවුරු වී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා. මාව බලන සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු බොහෝ කණ්ඩායමක් ආවා. සමහර අය බය ආවේ නැහැ. රනිල් මහත්තයා ආවේ නැහැ. ඒක අහන්න ඕනේ මගෙන් නෙවෙයි ලියාගින් අහන්න. මම ඉස්සෙල්ලා හිතන් හිටියේ ස්වාධීනව ඉල්ලන්න කියලා. එහෙම හිතන් හිටියේ ඊට පස්සේ මට දැන් සන්ධානෙන් දෙනවා කියලා කිව්වා. සන්ධානේ ඇතුළේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්මයාත් කිව්වා එතුමත් දෙන්නම් කියලා. පාටලි චම්පික මහත්මයාත් කිව්වා එතුමත් දෙන්නම් කියලා. ඒ වගේම සුමන්දිරන් මහත්මයා කිව්වා ඒ දෙකම රිජෙක්ට් එයා දෙන්නම් කියලා. මේ අතර රන්ජන් රාමනායක මහතාට ඇප ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා දැන් ඇප ලැබුණා කියලා දැන් ආව නිවුස් එක. ඔබට සතුටු වෙනද දැන්? එයි මම සතුටු වෙනවා. ඔබතුමියගේ බොහොම හිතවත. බොහොම කියන්නේ මම ඔහුත් ඉතින් මගේ හොඳ හිතවතෙක්. හොඳයි ඔහු එළියට ආපු දැන් ඉතින් ඉස්සරහට ගොඩක් හනපඩ තව එළියට. රන්ජන් රාමනායක මහත්මයාට දෙන චෝදනාව දුරකථන රෙකෝඩ් කරා කියලින්. මට කාන්තාවක් නිසා මඩ ගැහුවා මගෙත් එක්ක ඉන්න සහෝදරෙක් එක්ක ඔබතුමියක් කතා කරා කියලා. නෑ ඇත්තම බොරුවක් කරලා තියෙනවා නම් බොරුවක් කරලා තියෙන්නේ කොණ්ඩේ විතරනේ. දරන් හිටියේ නෑ තත්ති දුංගිල බලනකොට කොණ්ඩේ විතරයි. මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයක් පැවැත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනම් ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට වරෙන්තුවක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නුගේගොඩ මහේස්ත්‍රාත්පුරයාගෙන් ඉල්ලා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධ නියෝගය මීළඟ නඩු වාරයේදී ලබා දෙන බවයි මහේස්ත්‍රාත්පුරයා ප්‍රකාශ කළේ. නඩුව ලබන දෙවනදා යලි කැඳවීමට නියෝග කෙරුණා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරදුංග මහතා ලබන මස 11 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේදී සිදු වූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධ විමර්ශනයට අදාළවයි. වීරදුංග මහතා බන්ධනාගාරයේ සිටියේදී ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අවසර හිමි වුණා. සැකකරු අපමත උදාහරණ ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පූජා භූමිය වෙත ගොස් ආශිර්වාදය ලබා ගත්තා. කතරගම පුදබිම වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරයේ වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වුණා. අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වුණා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාම ලැබූ නිලධාරී නැගීමේ රන් තිළින ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී 438 දෙනෙකු වෙත රන් තිළින ප්‍රදානය කෙරුණා. අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආසියාවේ දියුණු වෙනම වරාය බවට පරිවර්තනය කෙරුවේ ලලිත් ඇතුළත්තුනි මැතිතුමා අමෙති කාලේ. ඊට පස්සේ වරායේ යම්කිසි සංවර්ධනයක් දැනෙන්න වුණා නම් අලුත් විදිහට ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බැන්න චීනෙන් ණය ගන්නවා, රට ණය කරලා. හැබැයි මහින්ද මහත්තයා ණය අරගෙන හැදුවට කිසි දෙයක්
කිසිම රටකට වික්කේ නැහැ කාට. හැබැයි හම්බන්තොට වරාය බිලියන 3කට වැඩිය වටිනාකමක් විච වරායක් තමයි ඩොලර් බිලියනකට දුන්නේ. එහෙනස රටක් දියුණු වෙන්න වරායවල මේ රටේ හදවත් හැටියට අපි සලකන්න ඕනේ. 2015 සිට 2020 ආසන්න වෙනකන් අඳුරු තත්වයක් අපේ වරාය අධිකාරියට තිබුණා. අපේ ECT පරියන්තය අපි ඉවර කරලා නැගිනහිර පරියන්තය ඉවර කරන්න තිබුණා. බටහිර පරියන්තය ආරම්භ කරලා පටන් ගන්න තිබුණා. තවත් මේ වගේ විශාල ව්‍යාපාර ප්‍රමාණයක් අපිට කරන්න තිබුණා. මේ සියල්ලම අඩපණ වෙන තත්වයක් වුණා ඒ අවුරුදු 4-5 ඇතුළත. මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මෙම කාලගුණෙන් අවදානම් සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දවල් 12ට විතර පාරි බැහැලා ඉන්න පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් මේ වෙලාවේ මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ කියලා, ඔහු අනිවාර්යෙන්ම කියනවා ඉවස ගන්න බැරි මහ පුදුම තරම් රස්නයක් දැනෙනවා කියලා. ඔව්, ඔහු නිවැරදි. අද දවසේදී වැඩිම උෂ්ණත්වයක් වාර්තා වෙන්නේ ගාල්ල, කටුනායක සහ කුලියාපිටිය කියන ප්‍රදේශවලින්. මෙන්න මේ වියලි කාලගුණය නිසාවෙන්, එහෙමත් නැත්නම් මේ ඌෂ්ණාධික කාලගුණය නිසාවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 4ක පුද්ගලයන් 229,000කට ආසන්න පිරිසක් පීඩාවට පත් වී තිබෙනවා. ඒත් එක්කම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේ ජනතාවට අවවාදාත්මක නිවේදනයකුත් මේ අතරතුර නිකුත් කරනවා. ඒ මොකක්ද? ඒ තමයි ඔබේ කුඩා දරුවා, ඔබේ වැඩිහිටියා සහ ඔබ සමීපයේ ඉන්න රෝගාතුරු පුද්ගලයා කිසිවිටකත් මෙවන් වාතාවරණයක් තුළ එළිපෙහෙළියට නම් යවන්නට එපා. ඒත් එක්කම ඔබ නිවසේ රැඳිලා ඉන්නව නම් මේ ඌෂ්ණාධික කාලගුණයෙන් වැළකෙන්නට ඔබට නිරන්තරයෙන්ම ජලය පානය කරන්නට සිදුවෙනවා. ඒත් එක්කම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුගේ වගකීම ඉෂ්ට කරන්නත් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ තමයි ඔබ කොහොම හරි ජලය සහ විදුලිය අර පිරිමැස්මෙන් භාවිත කළ යුතුමයි. වියලි කාලගුණයේ හේතුවෙන් පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් ITN ප්‍රවෘත්තිංශය ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා. දැන් මේ උණුසුම් කාලගුණයත් එක්ක බලපාන ප්‍රධානම දේ තමයි විජලනය කියන්නේ. විජලනය වළක්වා ගන්න තියෙන හොඳම පානය තමයි ජීවනී කියලා කියන්නේ. එලිමහනේ නිරාවරණය කියලා තියෙන ආහාර ද්‍රව්‍ය දරුවන් ඒවා පාවිච්චි නොකරන තරමට හොඳයි. මොකද ඒ වගේ විස බීජ ආසාදන වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි යම් කිසි විදියකින් උණ රෝගයක්, සෙම රෝගයක් වගේ આવොත් එහෙම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අධික හිර එළියට ඔබ යනවා නම් සන්ස්ක්‍රීන් එකක්, එහෙම නැත්නම් හිරු එළිය ආවරණය වෙන පාවිච්චි කරන ක්‍රීම් වර්ගයක් පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. එතකම පුංචි ආදරණීය මතක් කිරීමක් තිබෙනවා ඔබට කරන්නට. ඒ තමයි අපිට වගේම සතන්සේ උපාවටත් මේ රස්නය, මේ තිබහ හොඳටම දැනෙනවා. ඔබේ නිවසේ දිරිපිටින් පුංචි භාජනයක වතුර පොට්ටක් තියන්න. මේ ආදරණීය මතක් කිරීම මනසින් උසස් ඔබටමයි. දෙදෙනෙකු අතර නොව පාර්ශ්ව දෙකක් අතර මත එකට ගැටෙන සංවාදාත්මක දේශපාලන කතිකාව ගැටුම නවතම දේශපාලන වැඩසටහන අද රාත්‍රියේ 10ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කරනවා. මත එකට ගැටෙන සංවාදාත්මක දේශපාලන කතිකාව රට ගෙනියන්න ආණ්ඩුවට සල්ලි තියෙනවද? ගැටුම දේශපාලන කතිකාවට අද සහභාගී වන්නේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්. ඔවුන් සමග පාර්ශ්ව දෙකක් ගැටුම වැඩසටහනට සහභාගී වනවා. ගැටුම දේශපාලන කතිකාව මෙහෙවන්නේ නීතිඥ රකිත අබේගුණවර්ධන මහතායි. ගැටුම අද රාත්‍රී 10ට. ලංකා බැංකුවේ පිටපිට රටතෑගේ ප්‍රවර්තන චාරිකා වැඩසටහන වෙන්නප්පුව සහ හලාවත නගරවලදී පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චමිත් විධානගමගේ. ලංකාවේ අංකයකේ මූල්‍ය ආයතන විදිහටයි අපි හඳුනාගන්නේ ලංකා බැංකුව. ඉතින් වසර 80ක ඉතිහාසයක් සහිත ලංකා බැංකුව සිය පාරිභෝගිකයන් අගයන්නට ආරම්භ කරපු, විදේශගත ශ්‍රමිකයන් අගයන්නට ආරම්භ කරපු පිටපිට රටතෑගී ප්‍රවර්ධන වැඩසටහන අපි අද දවසේ හලාවත පුරවරයට අරගෙනවිල්ලා තියෙන්නේ. අපි දැන් සූදානම් සම්බන්ධ කරගන්නට ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු, ජාත්‍යන්තර භාණ්ඩාගාර සහ ආයෝජන සුගත් ගුණසේකර මැතිතුමන්. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න ඔබේ මේ ප්‍රවර්ධන වැඩසටහන, නැත්නම් ලංකා බැංකුව මේ ආරම්භ කරපු මේ වැඩසටහන පිළිබඳව ඔබතුමාගෙන් යමක්.
ලංකා බැංකුව ඔබ දන්නවා ජාතියේ මහා පහන්රබ අද ITN ලංකාවේ ප්‍රධාන රූපවාහිනී ජාලය සමග එකතු වෙලා අපි ලංකාව පුරාම ගිහිල්ලා අපගේ සහෝදර සහෝදරීන් ලංකාවට මුදල් එවනකොට මේ එවන මුදල් ඒගොල්ලන්ට සුරක්ෂිතව සහ ආරක්ෂිතව අපි ලබා දෙන ගමන්ම තව තවත් ලංකා බැංකුව හරහා මුදල් ගෙන්වා ගැනීම සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා අපි ප්‍රාදේශීය මට්ටමේ වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. රුපියල් 50,000 ත්‍යාගි 50ක්. ඒ වගේ ස්කූටර් 10ක් ලංකාව පුරාම අපි ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළටදී අපි ලබා දෙනවා. තව මේ දෙවෙනි වැඩපිළිවෙළ වෙන දෙවෙනි වැඩපිළිවෙළදී තියෙන්නේ ජූනි 30 දක්වා කාලය තුළ ඒ සඳහා Toyota Vigo කියන රථයක් අපි ලබා දෙනවා. ඊට අමතරව රුපියල් 50,000 ත්‍යාගි 50ක් ලංකාව පුරාම ක්‍රියාත්මක කරන වෙන විදිහට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ලංකා බැංකුවත් ඔබත් අපිත් ඔක්කොම එකතු වෙලා මේ රට ශක්තිමත් කිරීම තමයි අපගේ එකම පරමාර්ථය වෙලා තියෙන්නේ. බෙවින සුතිවන්ත වෙන ඔබතුමාට ඉතින් අපි අද දවසේ හලාවත නගරේ ඉඳලා මේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ත්‍යාගි භෝග දිනා ගන්න වැඩි වැඩියෙන් ඔබට කරන්න තියෙන්නේ ලංකා බැංකුව හරහා විදේශීය මුදල් ලංකාවට එවීම. සාදේ නූපැහිනේ ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk